ඔයවා සුබ දවසක්. මට හිතුණා මේක දැම්ම කියලා තියන්න ඕනේ කියලා. මොකද නැත්තම් ඉදිරියේදී කට්ටිය මට වීඩියෝ දාගෙන ගහයි පද්දපද්ද. හරිද? ඉතින් මම කැමති නෑ කවදාකවත් මේ වගේ දේවල් කරගන්න. ඉතින් එහෙම කවුරු හරි මගේ මොකක් හරි හොයලා දාගෙන ගහන්න ඕන නම් දැම්මත් අවුලක් නෑ. ඒකෙන් මට ලැබෙන්නේ ප්‍රසිද්ධියක් මිස මේ පහලට වැටීමක් නෙමෙයි. හරිද? මොකද මේ කුවෙට් එකේ කාටම හරි උදව්වක් ඕන නම් මුදල් වලින් ඔයා මගේ වට්ස්ඇප් එකට මැසේජ් එකක් දැම්ම කියලා ඒ උදව්ව ඔයගොල්ලන්ට මගෙන් ලැබෙන්නේ නැහැ. මුලින්ම කියන්න එපේ. ඇයි ලැබෙන්නේ නැත්තේ? ඒකට හේතු තියෙනවා. මම ඔයාව දන්නේ නැහැ. මම ඔයාව දැකලත් නැහැ. ඔයා මට කතා කරන්නේ සල්ලි ඉල්ලන්නම විතරයි. මීට ඉස්සෙල්ලා මාත් එක්ක චැට් කළා, මැසේජ් කළා, මං ඔයාව දන්නෙත් නෑ. ඔයා මගේ නම්බරේ ගන්නවා, YouTube එකෙන් අරගෙන මට මැසේජ් දානවා, මට මෙහෙම ප්‍රශ්නයක්. හැබැයි ඔයා මේ කුවේට් එකේ ඉන්න කෙනෙක් නම් මට තනියෙන් උදව් කරන්නත් බෑ. මේකේ ඉන්නවා මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න යම්කිසි පිරිසක් ඉන්නවා. මේ සමාජයේ මොනවා හරි හොඳ දේවල් තියෙනවා නම් ඒ දේවල් වලට උදව් කරන, කාට හරි වැරද්දක් වුණා නම් ඒ දේවල් හොයලා බලන පිරිසක් ඉන්නවා. ඉතින් මට පුළුවන් කියන්න මේ වගේ දෙයක් මේ වගේ කෙනෙකුට තියෙනවා. මෙයාට ලංකාවට යන ටිකට් එක ගන්න විදියක් නැහැ. මෙයාට මේ වගේ ප්‍රශ්නයක්, මෙයාට බෙහෙත් ටිකක් ගන්න විදියක් නැහැ. මේක අපි හොයලා බලලා උදව් කරමු. එහෙම කිව්වාට පස්සේ අපේ කාටම හරි මට එන්න බැරුණත් අපේ කාටම හරි ඔයා ඉන්න තැනට ඇහිල්ලා ඔයාගේ සත්‍ය විස්තරය හොයලා ඔයාට අවශ්‍ය උදව් කරන්න පුළුවන්. හරිද? එහෙම නැතුව ඔයා මට කතා කරලා කියනවා, අනේ මල්ලි මට මේ ප්‍රශ්නේ, මට මෙච්චරක් ඕනේ, අච්චරක් ඕනේ, ඔයාගේ බැංකු එකවුන්ට් නම්බරය දෙන්න, මං ඒකට දාන්නම්. කවදාකවත් මේ මමවත් ඔයාවත් නොදන්න කිසිම කෙනෙකුට ඔයාගේ බැංකු විස්තර දෙන්න එපා. අපි දන්නේ කවුද කියලා? කවුද දන්නේ? ඈ, මේ ලෝකේ, මේ ලංකාවේ වෙන දේවල් එක්ක අපිට පුළුවන් කාගේ හරි නොදන්න කෙනෙකුට මගේ බැංකු විස්තරයක් දෙන්න, ඔයාගේ බැංකු විස්තරයක් දෙන්න පුළුවන්. ඉල්ලම් කන්න ඕනේද? ඈ, නෑනේ. සමහරක් විට ඕගොල්ලෝ මගේ වීඩියෝ බලලා මං ගැන මොනවා හරි පැහැදීමක් ඇති වෙලා, හරි මෙයා මෙහෙම උදව් කරයි එහෙම බලාපොරොත්තු වෙන මට කතා කරන වැඩි. එහෙම කතා කරත් ආව රාම්මේ තාත්තේ වර්ධියට වටහා ගන්නවා, වටහා ගන්න එක මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝගේ හිත තමයි ඒක. ඈ, මට එහෙම මුදල් වලින් කතා කරලා උදව් ඉල්ලුවාට සමහරක් වෙලාවට මම එහෙම කරන්නේ නැහැ. හැබැයි එහෙම කරන කට්ටිය මම ඉන්නවා. මම දන්නවා නම් මං ඒ ගැන කිව්වාගේ හොයලා බලලා මොනවා හරි ගැටලුවක් නම් ප්‍රශ්නයක් නම් අපිට කරන්න පුළුවන් උදව්වක් මං කරන්නම්. හැබැයි ඔය ඕගොල්ලෝ හිතන විදිහට නම් මට අර්ග ගන්න විදියක් නෑ, මට මේක ගන්න විදියක් නෑ, මට මෙහෙමයි මගේ නම ප්‍රසිද්ධ කරන්න එපා, මං ඉන්න තැන කියන්න එපා, අනේ මේවා YouTube එකට දාන්න එපා, Facebook එකට දාන්න එපා, එහෙම කියලා අපෙන් උදව් ඉල්ලනවා නම් අපිට ඔයාට උදව් කරා කියලා මේ TikTok එකටවත් Facebook එකටවත් එහෙම දාන්න ඕනේ නැහැ. හැබැයි අපි ඔයාගෙන දැනගෙන ඉන්න ඕනේ ඔයා කවුද කියලා. මේ මොකද අපි හොඳට මට්ටු වෙච්ච කට්ටිය. මේ කුවෙට් එකේ හොඳට මට්ටු වෙලා තියෙනවා. ඈ, ලංකාවේ කට්ටියින් දත් අපි හොඳට මට්ටු වෙලා තියෙනවා. ඉතින් අපි කැමති නැහැ රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්න. ඒ හින්දා මම මේ කාරණාව ඔයගොල්ලන්ට මතක් කරලා තිබ්බා. කාටම හරි උදව්වක් ඕන නම් ඒ කෙනාගේ සත්‍ය විස්තර අපි හොයලා ඒ කෙනාට අපි උදව්වක් කරනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒකට කිසිම පැකිලීමකුත් නැහැ. හැබැයි මගේ වට්ස්ඇප් එකට මැසේජ් එවලා මල්ලි මට මෙහෙමයි, මට අරහෙමයි එහෙම කියලා උදව් ඉල්ලන කට්ටියට නම් මට කරන්න දෙයක් නැහැ. ඔන්න මම මතක් කරලා කිව්වා. නැත්තම් මම දන්නවා කවුරුම හරි කවදාම හරි මොන වෙලාවක හරි මං ඕකට මැසේජ් එකක් දැම්මා, ඕක මගේ මැසේජ් එක බලලා ඕක මට මෙහෙම කිව්වා, ඕකුන් මෙහෙම කරාට ඕකුන් උදව් කරන්නේ නැහැ. එහෙම මිනිස්සු කියන්නේ නේද තියෙනවා. ඒ මිනිස්සු කියන්නේ ඉස්සෙල්ල මං ඕගොල්ලන්ට මේක ගැන දැනුවත් වෙලා ඉන්න තමයි කිව්වේ. හරිද? ඒ හින්දා දැබර අම්මේ තාත්තේ ඕගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා ප්‍රශ්න, මේ රටේ ඉන්න කට්ටිය ලොකුම ප්‍රශ්නේ ලංකාවට යන්න ටිකට් එකක් ගන්න බැරි එකනේ. හරි, ටිකට් එකක් අරන් දෙන්න පුළුවන්. හැබැයි අපි දැනගන්න ඕනේ ඔයා කවුද, මොකද කරන්නේ. ඈ,
ඔයාට මොකද්ද තියෙන ලෙඩේ? ඔයාටයි මෙහෙම උනේ. ඔයා ජොබ් එකකට යනවද? ජොබ් එකකට යන්නේ නැද්ද? ඔයා කොච්චර කල් එළියේ හිටියද? ඔයා කාත් එක්කද හිටියේ? ඔයාට මොකද උනේ? ඈ? ඉතින් මේ දේවල් අපි හොයලාට වැඩිය තානාපති කාර්යාලයට මේ දේවල් දැනුවත් කළා. සර් මේ ගැන හොයලා බලන්න. මෙයාට ටිකට් එක ගන්න බැරි නම් අපිට කියන්න අපි aran දෙන්න. කිසි ප්‍රශ්නයක් නෑ. හරිද? ඒ හින්දා දැනුවත් වෙන්න. හැමෝටම මේක මුලින් මතක් කරලා තිබ්බ ඕන. පස්සේ අපිට දෝෂාරෝපණ එල්ල කරන්න එපා. පරිස්සමෙන් ඉන්න. දුස්සරණයි හැමෝටම.